आई बोवन इससे लाट कपे वेती अदापे कथा करने अन्य वाहल कड़ना सुविशेषी निर्माणे पिलिबालो चाइत्य हातर पैत्ते चाइत्य ट पिटुपा गोड़नागर लगद तोरनक बदु अलंकार कैटियन संबारे की युत उसस खला निर्माणे हले सापिट वाहल कड़ हंदुन्नान पुलवा ये तो कुछ में वाहल कड़ श्रीलंका भी चाइत्य लट को हम दावी की लापी बेलुवर इंडिया भी सांचिस्तोपे दाखनटले बिना हातर दिशा भी थोरन वेनु अट लंका भी वास्तु शिल्पिया चाइत्यर संबंध वन से मेम निर्माण कल बवतम पीलगनी दंट लंका तीन अलंकार वाहल कड़ हूं पुलवा मिहिंताले कंटक चेतिये तीन वाहल कड़ मे दखिने मिहिंताले कंटक चेतिये वाहल कड़ छाय रूपया අපි අද කතා කරොත් වාහල් කඩ අද දක්නට ලැබෙන්නේ කොහෙද කියලා. ඇත්තටම හුඟක් අය මේ වාහල් කඩ කියන නිර්මාණය අඳුනගන්නෙත් නැහැ. ඉතින් අපි බලමු මේ වාහල් කඩ කියන නිර්මාණය අද බලන්න තියෙන්නේ කොහෙද කියලා. අන්තරාදපුර යුගයට අයත් ස්තූපවල වාහල් කඩ නිර්මාණය තිබූ බව වංශ කතාවල සඳහන් වෙනවා. එතකොට මිරිසවැටිය රුවන්වැලි මහා සෑය මිහින්තලේ කණ්ඩක චේති ආදී ස්ථානවල වාහල් කඩ දකින්න පුළුවන්. පොළොන්නරුව යුගයට අයත් වාහල් කඩ අපිට හම්බෙන්නේ ශංකොත්තේරහ කිරිවෙහෙර අසල ඇති චෛත්‍යවල මේ ඔබ දකින්නේ මිරිසවැටි චෛත්‍යයේ වාහල්කඩ තිබෙන ස්ථානය මිරිසවැටි චෛත්‍යයේ වාහල්කඩ ඉතා ළඟ සමීප ඡායාරූපයක් තමයි මේ ඔබ දකින්නේ ඒක ඔබට දකින්න පුළුවන් ගල් වලින් කරලා තියෙනවා අලංකාර කැටයම් වලින් යුක්තව ඊළඟට රුවන්වැලි මහා සෑය ගත්තොත් රුවන්වැලි මහා සෑය හතර දිශාවේ වාහල්කඩ මේ ඔබට පෙන්ලා තියෙන්නේ වාහල්කඩ छायारूपयापूर्ण අපි කතා කරොත් වාහල්කඩ ඉදි කර ඇති ආකාරයේ කොයි වගේද කියලා වාහල්කඩ ඉදිරි මුහුණේ මැද කොටස ඉදිරියට නිර ආවරින් තල දෙකකට නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් මේ පහළ කොටස ගලින්ද ඉහළ කොටස ගඩලින්ද මැද තිබිලා තියෙනවා. මේ කොස්කෝම හරි මේ චෛත්‍ය හතර දිශාවේ මලසුන් වලට සම්බන්ධ වනසේ තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගලින් ඉදූ පහළ කොටසේ බොරදම් තීරු ගණනාවක් දක්නට ලැබෙනවා. මේ ඔබ දකින්නේ මීන්තලේ කණ්ඩක චේතියේ වාහල්කඩේ මල් ආසනය චෛත්‍යයට සම්බන්ධව ගොඩනැගිලා තියෙන ආකාරය ඊළඟට වාහල්කඩේ ගඩලෙන් ඉදි කළ ඉහළ කොටස විමාන තුනක් දක්නට තියෙනවා. මේ විමානවල බුද්ධ රූප, දේව රූප තැන්පත් කර තිබූ බවට සාධක තියෙනවා. මේත් ඔබ දකින්නේ මිහින්තලේ කණ්ඩක චේති වාහල්කඩේ මේ විමාන තුන අපි ඉතල වලින් ඔබට පැහැදිලිව දක්නට සකස් කරලා දීලා තියෙනවා. ගලෙන් ඉදි වූ පහළ කොටසේ බොරදම් තීරු මේ ඔබ දකින්නේ මිහින්තලේ කණ්ඩක චේතියේ වාහල්කඩගේ වාහල්කඩෙහි ඉතා ලස්සන ඡායාරූපයක්. එතකොට අපි කණ්ඩක චේතිය තමයි ලංකාවේ දැනට ඉතිරිලා තියෙන චෛත්‍යවල ලස්සනම වාහල්කඩ විදිහට හඳුන්වන්නේ. වාහල්කඩ දෙපස ගල් කුළුණු වල ලස්සන කැටයම් කරලා තියෙනවා. එතකොට මේ හැම වාහල්කඩකම දෙපැස්සේ ගල් කණු දෙකක් බැගින් ඉදි කරලා තියෙනවා. ඒ ගල් කණු වල මුහුණතහා එක්පසක මුහුණ දෙක අගනා කැටෙමින් යුක්තව තියෙනවා. මේවා අල්ප උන්නත ශිල්ප ක්‍රමයකට තමයි කරලා තියෙන්නේ. මේ නිර්මාණවල කල්පලතා, වෘක්ෂලතා, සත්ත්ව රූප, මල් ලියකම් යදු කැටයම් ලස්සනට අලංකාරව කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ මිහින්තලේ කණ්ඩක චේතිය වාහල්කඩෙහි කුළුණු වල කැටයම් ඔබට පේනවා ඇති කල්පලතා, වෘක්ෂලතා, ඒ වගේම සත්ත්ව රූප, මල් ලියකම් යදු කැටයම් මේ අතර දකින්න තියෙනවා කියලා. සාමාන්‍යයෙන් කණ්ඩක චේතිය සතර දිශාවේ කුළුණු වල ඇති කැටයම් ගැන කතා කරොත් මේ කුළුණු ඉස්මත තියෙන්නේ එක එක පැත්තට එක එක නිර්මාණ. උදාහරණයක් විදිහට ගත්තොත් නැගෙනහිර දිශාවේ කුළුණු මත තියෙන ඇත්රුවක්, දකුණු දිශාවේ ගවරුවක්, උතුරු දිශාවේ සිංහරුවක්, බටහිර දිශාවේ අස්වරුවක් ආදී වශයෙන්. එතකොට ඔබ මේ දකින්නේ සිංහරුව නෙලා ඇති කණ්ඩක චේතිය සතර දිශාවේ එක කුළුණක්. ඔබට පේනවා ඇති කුළුණ මුදලේ සිංහයෙක් ඉන්නවා. මීන්තලේ කණ්ඩක චේතිය වාහල්කඩේ බොරදම් තීරුවල ඇත් හිස්සා මකර හිස් ඉත අලංකාරව කැටයම් කර ඇති ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඊළඟට මීන්තලේ කණ්ඩක චේතිය වාහල්කඩේ ඇති වාමන රූප ගැන කතා කරොත්
එතන තියෙන වාමන රූප හරිම අලංකාර වාමන රූප ස්වරූපය. එහෙම කතා කරොත් අපි මේ පිළිබඳව සමහර වාමනය සංගීත භාණ්ඩ වාදනය කරනවා, සමහර අය නාගයෙකු සමග සෙල්ලම් කරනවා, තව එක්කෙනෙක් උඩු යටි කුරුවිලා ඉන්නවා, ඊළඟට අස්සහිස් වල් උරුහිස් සහිත වානරයෝ, ඊළඟට එක් දලයක් පමණක් ඇති අස්සිත සහිත වාමනී, මේ විදිහට විවිධාකාර ආකාරයේ වාමන රූප පෙළක්ම අපිට බලා ගන්න පුළුවන් මිහින්තලේ කණ්ඩක චේතිය වාහල්කඩේ. ඔබට මේ සමීප ඡායාරූපයක් පෙන්වන්නේ මිහින්තලේ කණ්ඩක චේතිය වාහල්කඩේ ඇති වාමන රූප පිළිබඳව. නමුත් ඔබට ඉතාම පැහැදිලිව නම් පේන්නේ මේ ඡායාරූපයෙන් ඔබට මිහින්තලේ ගිය වෙලාවක, කණ්ඩක චේතිය අසලට ගිය වෙලාවක ඔබට මේ වාමන රූප ගැන හොඳ අධ්‍යයනයක් යෙදෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මිරිසවැටි චෛත්‍ය වාහල්කඩේගේ ශේෂ නටබුන්. ඇතර මේක සම්පූර්ණයෙන්ම වාහල්කඩේ විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා නැහැ. බොහොම සුළු ප්‍රමාණයක් තමයි මිරිසවැටි චෛත්‍ය වාහල්කඩේ ශේෂ වෙලා තියෙන නටබුන්. මම හිතනවා ඔබ මේ වීඩියෝව නරඹලා වාහල්කඩ කියන්නේ කොයි වගේ නිර්මාණයක්ද කියන එක හඳුනගන්න ඇති කියලා. ඉතිබ අන්ටරාධපුර පොළොන්නර ප්‍රදේශවල වන්දනා ගමනක්, එහෙම නැත්නම් සංචාරයක නිරත වූ අවස්ථාවකදී ඔබට මේ වාහල්කඩ කියන අපූර්ව නිර්මාණය අඳුන ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඇත්තටම අපි කැමති ඔබ මේ වීඩියෝ නරඹලා මේ පිළිබඳව ඔබේ අදහස් අපිට ප්‍රකාශ කරනවට. ඉතින් අපිට ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ මිතා වටිනා වීඩියෝකින් නැවතත් හමු වෙනකම් ඔබ සැමට